අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මකව දෙනේන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රුවින්දයා සයුරි සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත චීන මිතුදම තරකල ජනපති යලි දිවයිනට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි ප්‍රථමයා කොළඹින් අද සිට රටටම Wi-Fi ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් යටතට තෙවැනි විදෙස් නිල සංචාරයත් සාර්ථකව නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි ජනාධිපතිවරණයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමගම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව ජාත්‍යන්තර තුල පවතින විශේෂ උනන්දුව මැනවින් කියාපාන්නේ එතුමන්ට ඉතා කෙටි කලක් තුල ලැබුණු විදේශ සංචාරයන්. ඉන්දියා විදේශ සංචාරය අවසන් කරමින් ඉන් කෙටි කලකට පසුව බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපතිතුමා පසුගිය 25 වෙනිදා චීනය බලා පිටත්ව ගියා. සුපුරුදු ලෙසම ජනාධිපතිතුමා සහ ජනාධිපති ආරයව ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍යයේ මැති ඇමතිවරුන් පිරිස සාමාන්‍ය මගින් ගුවන් ගන්නා යානයකින් චීනයට පිටත්ව ගියා. චීනයට පැමිණි ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගැනීමේ නිල උත්සවය පැවැත්තුනේ පසුදින එනම් 26 වෙනි දින චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බීජින් නුවරදී. පසු රාජනායකින් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණා. චීන රජයේ මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දුන් සහය ඉතා ඉහළින් අගය කළ ජනාධිපතිතුමා ඉදිරියේදී චීනයේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා. ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා චීන නායකින් ඉදිරියේ දෙරටටම වැදගත් ගිවිසුම් හතරකට අත්සන් තැබීම සිදු වුණා. ඊට මහජන සෞඛ්‍ය, ජලය පවිත්‍ර කිරීම, වකුගඩු රෝග පරීක්ෂණ කටයුතු, පොල් කර්මාන්තය නංවාලීම සහ ශ්‍රී ලංකා ව්‍යාධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් වුණා. ජනාධිපතිතුමාගේ චීන නිල සංචාරයේදී ශ්‍රී ලංකාවට ලැබුණු අනගිතම අවස්ථාවක් බවට පත්ුනේ අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමට චීනය කැමැත්ත පළ කිරීමයි. මෙම විශේෂිත හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන මහජන කොංග්‍රසයේ විධායක කමිටු සභාපති ඩිජි යැන් මහතා අතර හමුව සිදු වුණා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමග සමුත්තා පැවැත්වීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බවයි චීන මහජන කොංග්‍රසයේ විධායක කමිටු සභාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමන් හමුවේ පැවසුවේ. ජනාධිපතිතුමාගේ චීන නිල සංචාරයේ තවත් වැදගත් මොහොතක් සලිටුවන් වන්නේ එරඩක්‍රම මතේ ලී ක්වෙන් මහතා සමග පැවැත් වූ සාකච්ඡාවත් සමගයි. චීනය කටයුතු කරන්නේ පුද්ගලින් මත පදනම නොව රටට වැදගත් නිවැරදි ප්‍රතිපත්ති සහ සැලසුම් මත බව මෙහිදී චීන ග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමන් හමුවේ පැවසුවා. ඉතාම සුහදශීලී මට්ටමින් පැවති මෙම සාකච්ඡාව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට චීන ග්‍රාමාත්‍ය ලී ක්වෙන් මහතාට ආරාධනයක්ද කළා. ජනාධිපතිතුමා ඉන් අනතුරුව පසුගිය 28 වෙනිදා තමන්ගේ චීන නිල සංචාරයේ තවත් අවස්ථාවකට සහභාගී වන්නේ බෝවා ජාත්‍යන්තර සමුළුව අමතමින්. ජනාධිපතිතුමන් බෝවා සමුළුව අමතමින් නවධාරණය කර සිටියේ විදේශ ප්‍රතිපත්තිවලදී අනුගමනය කරන්නේ මැදිහත් පිළිවෙතක් බවත් සියලු ජාතීන් වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව සමග සිදු කෙරෙන කටයුතු වලටද නව ප්‍රවේශයක් ලබා දීමට ශ්‍රී ලංකා රාජ්‍යය කටයුතු කරන බවයි. ජනාධිපතිතුමා වාර්ෂික වූ අසමුලයේ විශේෂ ආරාධිත දේශනයයි සිදු කරනු ලැබුවේ. එදිනම එතුමන් ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ලැබුවා. එම සාකච්ඡාවේදී ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වාරි මාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහය ලබා දෙන ලෙසයි එතුමන් ස්වීඩන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. නව රජයේ තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් නිදහස් Wi-Fi කලාප පිහිටුවීම අද ආරම්භ වුණා. දිනසේයෙන් අලුත් රටක් විශේෂාංගය අද වෙන්වන්නේ ඒ වෙනුවෙන්. පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් දිනසියයේ පොරොන්දුවකට අනුව නොමිලේ Wi-Fi අන්තර්ජාල පහසුකම ලබා දීම අද සිදු කෙරුණේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවති ෆ්‍රී Wi-Fi කලාප ලබා දීමේ සමාරම්භක උත්සවය සඳහා අමාත්‍ය මංගල සමරවීර රංජිත් මද්දුම බණ්ඩාර, රවි කරුණානායක හා අජිත් පී පෙරේරා ඇතුළු මහත්වරුන් පිරිසක් එක්ව සිටියා. ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොමිලේ Wi-Fi ලබා දීම
සංකේතාත්මකව මේ අයුරින් සිදු කළා. මෙම උත්සවයට සමගාමීව යාපනය, ගාල්ල, මාතර හා පොළොන්නරුව යන නගරයන්හිදීද අද නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු වුණා. මෙලෙස වයිෆයි කලාප ඇති කිරීමේ ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ දැනට ලංකාවේ පහළ මට්ටමක පවතින අන්තර්ජාල පහසුකම් භාවිතය ඉහළ නැංවීමයි. නිදහස් වයිෆයි කලාප ඇති ස්ථානවලදී තම ජංගම දුරකථනයේ සිම් පත ලියාපදිංචි කර ඇති ජාතික ඇඳුම්පත් අංකය සටහන් කර නිදහස් වයිෆයි කලාපය තුළ ලියාපදිංචිය සිදු කර ගැනීමෙන් අනතුරුව මෙම අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අදාළ ස්ථානවල අන්තර්ජාල වේගය තත්පරයට කිලෝබයිට් 512ක් වන අතර එක් අයෙකුට ලබාගත හැකි උපරිම දත්ත ප්‍රමාණය මෙගාබයිට් 100ක්. දවස් 100 වැඩසටහනේ එදා මෛත්‍රීපාල සිරිසේන මෑතිතුමා ජනාධිපතිව කරන අවස්ථාවේදී අපි නොමිලේ වයිෆයි දෙනවා කියලා ප්‍රකාශ කළා. අන්න ඒක ඉෂ්ට කරන්නයි අද කොටුවේ දුම්රිය පොලින් මේක ආරම්භ කරා. මේ වැඩකටුත් ආරම්භ කරද්දී අපි තීරණය කරා මේවා තියෙන්න ඕන තරුණ තරුණියන් ගැවසෙන ප්‍රදේශවල. මොකද වයිෆයි කියන්නේ අද අලුත් ආර්ථිකයක් තියෙන අලුත් පරපුරකට අලුත් සංනිවේදන මාර්ගයක්. අද අපේ තරුණ තරගයේ මුදල් නැති අවස්ථාවේදී ඒක ලබා දෙන්න උවමනා නිසා තමයි මම මේක එදා අපේ දවස් 100 වැඩසටහන ඉදිරිපත් කළේ. එහෙනම් මේක තියෙන්නේ තරුණයන් වෙනුවෙන්, තරුණියන් වෙනුවෙන්, යෞවනයන් වෙනුවෙන්. අපි අනාගතය හදන්නේ යෞවනයන් වෙනුවෙන්. රැකියා බිහිකරන එක ඡන්දෙන් පස්සේ අපි ආරම්භ කරනවා කියලා මම මෙතන විශේෂයෙන්ම කියන්න කැමතියි. දැන් මේක කරන්න අපිට ගෙවන්න වෙලා තියෙනවා රුපියල් බිලියනයක් ඉවත් රුපියල් මිලියන 1000ක්. මේ මුදල හොයලා දුන්නේ අපේ මුදල් ඇමතිතුමා. අපි මුදල් ලය කරනවා නම් මේක භාවිතා කරන සංඛ්‍යාව අඩුයි. මට ඕනේ මේ භාවිතා කරන සංඛ්‍යාව උපරිමය කරන්න. ඒ උපරිමය කරන්නයි අපි නොමිලේ වයිෆයි දීලා තියෙන්නේ. මේකෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ලබා ගන්න. මට ඕන වෙලා තියෙන ජනාධිපතිතුමාට උවමනා වෙලා තියෙන්නේ අපි ඔක්කොම රැලා තියෙන්නේ ලංකාවට අලුත් ආර්ථිකයක්, නව තාක්ෂණයක් ලබා දෙන්න. මේක මීට ඉස්සෙල්ලා කරන්න තිබුණා. ඒත් රාජපක්ෂ රෙජිමේ යටතේ හිතුවේ නෑ මේව වටිනා ආයෝජනයක් කියලා. මං සිකුරාදා ගියා යාපනයට, මං සෙනසුරාදා ගියා රජමාලිගාවට. ඒ රජමාලිගාව හදන්න රුපියල් මිලියන 1000ක් වියදම් කරලා තියෙනවා. දැනට තියෙනවා කාමර 10ක්, කුස්සිය 70ක්ම භාගයක්. ඉතින් උණුණුවේ කොහොමද කෑම ගේන්නේ? වෙනම පිහිනුම් තටාකයක් තියෙනවා ජනාධිපතිතුමාට. මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මෑතිතුමාත් මංවත් ඒවා පාවිච්චි කරයි කියලා. ඉතින් ජනාධිපතිනේ අපි කතා කරේ. අයි බලන්නම් මේක හෝටලයක් බවට පත් කළා. ඒවා සල්ලි ගවන්න පුළුවන් මිනිස්සුන්ට දෙන්න අඩු ගන්න යාපනයට තරු 6 හෝටලයක්වත් අපි ලබලා දෙන්න. ඉතින් මේ තරුණියන් වෙනුවෙන් වියදම් කරන්න තිබුණ සල්ලි. තව තියෙනවා දූෂණ. ක්‍රිකට් මණ්ඩලයේ වෙනුවට අපි අන්තර් කොමිටියක් දැම්මා. ඇයි? ක්‍රිකට් මණ්ඩලයේ ගෙවන්න තියෙන රුපියල් මිලියන 500ක් ඉංජිනේරු සංස්ථාවට. ඇයි? අපේ ක්‍රිකට් තරඟ වලට ලැබිය යුතු සම්පූර්ණ මුදල ලබා ගන්න නැතුව CSN එකට දුන්නේ කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. පුදුමයාද ඒක අපේ ක්‍රිකට් ක්‍රීඩා පැරදෙන එක. තියෙනවා හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ගන්නව පාවිච්චි කරලා නැහැ. විශාල දූෂණ මේ බැංකුවල තිබුණා. විශාල දූෂණ මූල්‍ය වෙළඳ පොලේ තියෙනවා. මේවා හොයන්න පළවෙනි වතාවට ක්‍රියා කරේ මේ ආණ්ඩුව. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පාලනයේ දින 100 වැඩසටහන යටතේ උතුර දකුණ යාකරන බුද්ධිය ඥානය පදනම් කරගත් නව ශ්‍රී ලංකාවක් ඇති කරන බවට ඒ නව ශ්‍රී ලංකාව ඇති කිරීමේ මූලික පියවරක් හැටියට ලංකාව වයිෆයි තාක්ෂණයෙන් සෑම ප්‍රදේශයක්ම එක්කාසු කරන බවට අප පොරොන්දු වුණා. අන්න අද කියපු ආකාරයටම එම පොරොන්දුව ඉටු කරමින් විශේෂයෙන්ම කොටුව දුම්රිය ස්ථානයේදී මෙම යෝජනාවේ නිර්මාතෘ හැටියට අපිට සලකන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ පොරොන්දුව ඉටු කරනවා. ඒ පමණක් නෙමෙයි මේ නව ශ්‍රී ලංකාව නිර්මාණය කිරීමේ මූලික පියවර හැටියට අද මේ මොහොතේදීම මේ තාක්ෂණය තේදුරු තුඩුවටත් දෙවුන්දර තුඩුවටත් ඒ ප්‍රදේශයේ ජනතාවටත් මේ මොහොතේදීම ලැබෙනවා. යාපන නගරයේ ජනතාවට මේ තාක්ෂණය මේ සමගම ලැබෙනවා. වගේම මාතර බස් දැවතුම්පොළේ මේ වගේම අද උත්සවයක් තියලා දකුණේ ජනතාවටත් මේ තාක්ෂණය ලබා දීලා විශේෂයෙන්ම අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරලා නව ශ්‍රී ලංකාවක පාතබන ඓතිහාසික මොහොතයි මේ. LTTE සංවිධානයට හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට ශ්‍රී ලංකාව තුළ හිස එසවීමට නොදෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
යුරෝපා හවුල මාර්තු මාසයේ 26 වෙනිදා LTT සංවිධානය යුරෝපා හවුලේ සියලුම රටවල් අතර තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරලා තියෙනවා. නමුත් අවසනාවකට කොටි තහනම ඉවත් කිරීම සිදුවන අවස්ථාවේ මේ ගැන තිබිච්ච උනන්දුව මේ නැවත පැනවන අවස්ථාවේ සමාජය තුල නැහැ. එදා LTT සංවිධානය ඒ තහනම් කිරීමේ කාර්යපටිපාටිය දෝෂ සහගතයි කියන පදනම් මතයි ඒ තහනම අයින් කරේ. ඒ තහනම අයින් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට යුරෝපයේ බැංකුවල රඳවාගෙන තිබෙන LTT සංවිධානයේ සතු වත්කම් ආපසු ඒ තැන්පත්කරුවන්ට ලබා ගැනීමේ අවකාශය ලැබුණා. LTT සංවිධානයේ සතු වත්කම් කෝටි ගණනක් ලෝකේ තිබෙනවා. මුදලින් තිබෙනවා, පෙට්‍රල් ෂෙඩ් විදිහට තියෙනවා, නැව් විදිහට තියෙනවා, සුපර් මාකට් විදිහට තියෙනවා. මේ වත්කම් නැවත LTT සංවිධානය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් අතර පත්තුණු නැවත ත්‍රස්තවාදයේ හිසවිසීමට අවස්ථාවක් තියෙනවා. ලංකාවේ දේශපාලනය තුල රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා මැදිහත් වෙලා එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා හරහා මේ යුරෝපා අධිකරණයට බලපෑම් කරලා LTT තහනම ඉවත් කළා කියලා පෝස්ට් වැළවුවා. මේ මතය වැරදි මතයක්. අපේ ආණ්ඩුව බලයට පත් වුණාම එතෙන් පටන් අපි ගරු විදේශ අමාත්‍ය මංගල සමරවිර මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ කාරණා පිළිබඳව යුරෝපා සංගමයේ සමග දිගින් දිගට කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද මේ රටේ වර්තමාන ආණ්ඩුව ඉතාම දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ තමයි LTT සංවිධානය යුරෝපා හවුල තුල ශ්‍රී ලංකාව තුල තහනම් කළ තියෙනවා. කම්කරු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජීවන් කුමාරතුංග මහතා අද එම දුරේ වැඩ බාර ගනු ලැබුවා. ඒ කම්කරු මහලේකම් කාර්යාලයේදී අද උදෑසන කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණි අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා කම්කරු මහලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබුවා. අනතුරුව ආගමික වතාවත් තුළ නිරත වූ අමාත්‍යවරයාට මහා සංඝරත්නය විසින් කෙටි අනුශාසනාවක්ද පැවැත්තුවා. මේ මහා සංඝරත්නය අද වැඩම කරවල ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන්නේ අභිනව අමාත්‍යතුමන්ට බුද්ධාදී රත්නත්‍රය අසීමිත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම. එතුමා බොහෝසෙයින්ම සැදැහැකාමී බෞද්ධකාමී ජනනායකයෙකි. ඉන්පසු යෙදී තිබූ සුබ මොහොතින් කම්කරු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සිය දූරයේ වැඩභාර ගනු ලැබුවා. මේ සඳහා අමාත්‍යංශයේ ලේකම් SM ගෝඨාභය ජයරත්න මහතා, පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග මහත්මිය සහ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. සිය දූරයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතු අමාත්‍යවරයා මේ රටේ 165ක් පමණ පෞද්ගලික අංශයේ සේවය කරන ඒ කම්කරු ජනතාවගේ ඒ වගේම රජයේ ඒ කම්කරු පාර්ශ්වයේ වැඩ කටයුතු වගකීම් බැරෑරුම් වගකීම් රාශියක් පැවරී තිබෙන අමාත්‍යංශයක් හැටියට මම විශ්වාස කරනවා අප අමාත්‍යංශයේ ලේකම්වරුන් සමග නිලධාරීන් සමග ගේ අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන මේ ඉදිරි වගකීම මේ රටේ තැළෙන පෑගෙන වැඩ කරන කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා විශාල දායකත්වයක් ලබා දෙන්නට හැකිවෙයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රතිපත්ති ගරුක දේශපාලනෙහි නිරත වෙච්ච පුද්ගලයෙක් හැටියට එදා මැතිවරණය සමයේදී ලයිස්තු දෙකේම එහා පැත්තට යන ලයිස්තුවේ නම් එකතු කරලා බලනකොට ඒකෙත් උඩින්ම තිබුණේ මගේන. ඒ පැත්තෙන් එන ලයිස්තුව පිළියෙල කරගෙන බලා ඉන්නකොට ඒකෙත් උඩින්ම තිබුණේ මගේන. නමුත් අපි කොයි පැත්තටවත් එහාටයි මෙහාටයි පයින්න ගියේ නැහැ. අපි එකතැන ඉඳගෙන පක්ෂයේ ශක්තිමත් කරමින් දායකත්වය ලබා දුන්නා. රටේ ජනතාවගෙන් බහුතරයක් තීන්දුව කෙරුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මේ රටේ නායකයා හැටියට පත් කරා. අපි මහජන මතයට හිස නමන්නට ඕන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පක්ෂය ඉදිරියට ගෙනියන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරා. එතුමා වර්තමානයේ තුල සිදු කරන දේශපාලන ප්‍රතිසංස්කරණ මේ ව්‍යවස්ථාවේ වෙනස ඇත්තෙම සුළු ජාතීන් හැටියට අපි මේ සියලු දෙනා ඒකරාශී කරගෙන අපි පක්ෂයක් හැටියට මේ ගමන ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන එතුමා සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අපේ සහය ඉල්ලා හිටියා. අපි ඒ සහය ලබා දෙන්නට පොරොන්දු වුණා. 2014 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පෙරවරුවේ අන්තර්ජාලය වෙත මුදා හැරුණා. මෙවර විභාගයේ දිවයිනේ පළමු ස්ථානයේ දිනා ගැනීමට සමත් වුණේ කොළඹ නාලන්ද විද්‍යාලයේ එල් තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවයි. ඉකුත් දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනින්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලයේ එල් තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවා සමත් වූ අතර දෙවන ස්ථානය දිනාගත්තේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ WA සඳනී නවාංජනා ජයවර්ධන සිසුවියයි. මෙවර විභාගයේ තෙවන ස්ථානය සිසුමියන් තිදෙනෙකුම දිනාගෙන තිබීම විශේෂත්වයක්.
කොළඹ විශාඛා විද්‍යාලයේ අමාශී නිවර්තන ගම්පහ රත්නාවලි බාලිකා මහාවිද්‍යාලයේ නුවණී නෙත් සරණී සහ මහනුවර මහාමායා බාලිකා මහාවිද්‍යාලයේ ගරුණී හංසපාණි අභිසිංහ එම සිසුවියන් තිදෙනයි. 2014 සාමාන්‍ය පෙළ විභාගයේ සිවන ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවුනි රුවන්කා හේමසිංහ සිසුවියත් පස්වන ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දිව්‍යාංජලි උත්තරා රාජපක්ෂ සිසුවියත් හිමි කරගෙන තිබෙනවා. හයවන ස්ථානය තිදෙනෙකු දිනාගෙන ඇති අතර එම සිසු සිසුවියන් වන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රන්සික ලසත් ගුණසේකර, කොළඹ සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහකාර සහ මොරවක කීර්ති අභේ වික්‍රම මධ්‍ය මහාවිද්‍යාලයේ අංජන රුචිරංග අභයදීප මధుරසිංහ යන අයයි. මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා කිසියම් අපේක්ෂකයෙකු අයදුම් කරන්නේ නම් අප්‍රේල් 27 වනදාට පෙර අදාළ අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. www.doenets.lk වෙබ් අඩවිය හරහා මෙවන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සියලු විභාග අපේක්ෂකයන්ට සිය විභාගාංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. උදාහරණයක් විදිහට සබරගමු පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තනතුර, පළාත් මහරුවාල රත්නපුර, කළුතර මහරුවාල, සිරිමාව බණ්ඩාරනායක විශේෂිත ළමාරුවාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේම අධ්‍යක්ෂක තරුණ වැඩිහිටි සහ ආබාධිත, අධ්‍යක්ෂක ජාත්‍යන්තර සෞඛ්‍ය, අධ්‍යක්ෂක මානසික සෞඛ්‍ය, නැගිනිර කොළඹ මූලික රෝහල, තොර පිළිකා ආයතන, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ඩෙංගු මර්ධන ඒකකයටත් ඉන්නේ වැඩ බලන අධ්‍යක්ෂකවරු. අධ්‍යක්ෂක තෘතීක සත්කාරක සේවා, තෘතීක සත්කාරක සේවා කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලන ශ්‍රේණිය වෛද්‍යවරුන්ගේ මාරුවී සහ සියලුම කටයුතු සිද්ධ වෙන ස්ථානය. එතන ඉන්නේ වැඩ බලන අධ්‍යක්ෂකවරු. මේ වගේ ප්‍රධාන තනතුරු 70කට ඉන්නේ වැඩ බලන හෝ ආවරණය කිරීමේ පදනම මත සිටින වෛද්‍යවරු පිරිස. වැඩ බලන තනතුරක ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් සීමා සහිත වැඩ ප්‍රමාණය. මේ අදාළ තනතුරු වල සුදුසුකම් ලැබපු වෛද්‍යවරු 80කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. වැඩ ආවරණය කිරීමට ලබා දෙන පත්වීම් වලින් නිරන්තර දෙගිඩියාවෙන් ඉන්නේ. මොකද ඔහු ඕනෑම අවස්ථාවකදී අයින් කරන්න පුළුවන්. පහුගිය ඇමතිතුමා ඉන්නකොටත් අපි මේ ගැන දැනුවත් කරා. එතුමා පැහැදිලිව දැනුවත් කරලා තිබුණා මේ කාරණය අවසන් කරන්න. බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක ඇතුළත මේ වැඩ කටයුතු අවසන් වෙයි කියලා. එහෙම නොවුනොත් රජයේ වෛද්‍ය දානික සංගමයේ ඊළඟ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳ දැඩි තීන්දුවක් ගන්නවා. කිසිදු පැකිලීමකින් තොරව මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න පසුබට වෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත විශේෂාංගය. ඉන්දියාවේ වෝල්වෝ සමූහ සහ සීමා සහිත අයිෂ මෝටර්ස් ඒකාබද්ධ සමාගම විසින් අයිෂ ප්‍රෝ සීරීස් කුඩා සහ මධ්‍යම පරිමාණ නවතම ට්‍රක් රථ පෙළ පසුකීදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී ප්‍රෝ සීරීස් ට්‍රක් රථ මගින් වර්ධනය වන වෙළඳපොලේ මධ්‍යම ප්‍රමාණයේ අලවි අවශ්‍යතා ඉටු කිරීමේ කාර්ය සිදු කරනු ඇති. වැඩි බලයක් ඇති කල් පවත්නා සුව පහසුවෙන්ම අඩු ඉන්ධන පිරිවැයක් සහිත මෙම ට්‍රක් රථ පෙළ පහසු මිල ගණන් වලින් සමන්විතයි. හඳුන්වා දීමේ වැඩසටහනේදී අදහස් දක්වූ සීමා සහිත අයිෂ මෝටර්ස් ඒකාබද්ධ සමාගමේ උපසභාපති ඉමැනුවෙල් ලිවෙන්ඩ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව යනු වර්ධනය වන වෙළඳපොලේ ඉතා වැදගත් සංදිස්ථානයක් වන බැවින් ප්‍රෝ සීරීස් ට්‍රක් රථ අලවියේ මූලික පියවරක් මෙහිදී තැබිය හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි. මෙහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකාවේ අයිෂ අලවි කටයුතු සිදු කරනු ලබන සෙනොක් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ප්‍රනාන්දු මහතා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රිය එකේ ඒ වගේ ඉන්ඩස්ට්‍රිස් වලට තමයි ඔය ට්‍රක් එක සාමාන්‍යයෙන් යන්නේ. ඉතින් ඒ කස්ටමර්ස් වලට තමයි අපි දැන් අලුත් ෆියුචර් ජෙනරේෂන් ට්‍රක් එකක් වගේ ඒගොල්ලන්ගේ වාසිය සඳහා ඒගොල්ලන්ගේ ලාභය සඳහා මේ ට්‍රක් එක ඉදෙන එක තමයි අපේ ටාගට් ගෲප් එක. ට්‍රක් එක අලුත් ජෙනරේෂන් එකට වාචිකන ව්‍යාපාරිකයන්ට සල්ලි අඩු වියදමින් ඒ ට්‍රකින් හම්බෙන ලාභය වැඩි කරගන්න පුළුවන් අදහසෙන් තමයි ඒ ට්‍රක් එක බව කරලා තියෙන්නේ. දවසේ පොත්පත් විපරම දැන් මව්බිම ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඇතුළු වූ තරුණයෝ රෑනක් පැය ගාණක් කොළඹ හොල්ලති. ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේනගේ අවසන් කටයුතු අද. මේක සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. ප්‍රියන්ත සිරිසේනගේ බිරිය මව්බිමට කියයි. චීන සංචාරය නිමවා ජනපති එයි. ලංකාදීප
නව ඡන්ද ක්‍රමය මේ සතියේ අගමැතිගේ මැකෝගේ යෝජනා පක්ෂ නායකින්ට ජනපති සොයුරු ප්‍රියන්ත අද සමුගනි රාජපක්ෂ බිරියන්ගේ පදනම්වල බැංකු ගිණුම් අත්හිටුවයි පළාත් පාලන ආයතන 234ක නිල කාලය මැයි 15ට දික් කරයි දිනමින අගමැති මැදිහත් වීමෙන් යුරෝපා සංගමයේ LTTE යලි තහනම් කරයි ෂෙඩුකාගේ පත්වීම අත්හිටුවයි උසස් තනතුරු කමිටුවේ නිර්දේශ තවම නැතේ නියෝජ්‍ය විදේශ ඇමති කියයි ජනපතිවරණයට ළඟම බස් ඉල්ලු අයවත් ලබාගත් අයවත් මම දන්නේ නැහැ උතුරේ ප්‍රශ්න ගැන සොයා බලන්න විශේෂ නිලධාරියෙකු පත් කරනවා අගමැති රනිල් වික්‍රමසිංහ දිවයින හමුදාවට මඩගසන චිත්‍රපටයට හඬ කෙවූ අටක් මාට්ටු සැකකරුවන් අතර සිංහලයන් තුන්දෙනෙක් චැනල් 4 දිගුවක් දෙයි සැක විග්නේෂ්වරන් ගැන ඉන්දිය රජය අවධානයෙන් සිටිය යුතුයි ඉන්දිය මාධ්‍යවේදී නාරායන් ස්වාමි කියයි ලෝක ක්‍රිකට් කිරුළ කැංගරුවන්ට අපිට හිතෙන හිතෙන විදියට ගුවන් යානා මිලට ගන්න බෑ මිග්යානා මිලට ගත්තේ කැබිනට් ටෙන්ඩරයකින් හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ලක්බිම සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කරමි ජනපති යුරෝපා සංගමය තුල LTTE යලි තහනම් ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝධය පාති මීගමුව නගර සභාවේ පැවති උත්සවයකට ඇරියුම් නොකලයි උරණ වී හිටපු නියෝජ්‍ය ඇමති ගෝරි විරාමිකේ නානතුරුව යලිත් හමුයමු එකපද්ද යුද්ධ බලෑණියක් ගොඩනැගීම සඳහා අරාබි ලීගයේ රටවල් එකඟතාවක් ඇති කරගනු ලැබුවා. ඊජිප්තුවේ පැවති අරාබි ලීගයේ නායකයන්ගේ හමුවේදී. යෙමනේ ඉරාකයේ ලිබියාවේ හා සිරියාවේ පවතින අර්බුදකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් අරාබි ලීගයේ නායකින් දෙදිනක් පුරා ඊජිප්තුවේදී සාකච්ඡා පැවැත්තුවා. එහිදී අරාබි කලාපීය රටවල් අතර ඒකාබද්ධ හමුදා බලෑණියක් ගොඩනැගීමට අරාබි ලීගයේ නායකින් එකක වී තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ බවයි. කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාවට නැගවීම සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් මත පළ කරනවා. මේ අතර යෙමනී ක්‍රියාත්මක හුදී කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. අදාළ ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 100කට ආසන්න පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා. කෙසේ වෙතත් සනා සහ ඒඩන් යන නගරවලින් හුදි කැරලිකරුවන් පලවා හරින තුරු ගුවන් ප්‍රහාර නතර නොකරන බව සෞදි අරාබිය තරයේ අවධාරණය කළා. එළවෙන මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරුද සමගින් දැන් ලොවට අපවත් කිහිපයක් කෙටියෙන්. එළමින් මේ මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊට සමගාමීව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දෙවන එලිසබෙත් රජින සූදානමින් පසුවන බවයි විදේශ වාර්තා පවසන්නේ. මෙවර මැතිවරණයේදීද වත්මන් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හා විපක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් අතර කරටකර සටනක් පවතින බවයි විදේශ වාර්තා වැඩිදුරටත් පැවසුවේ. පැපුවා නිව්ගිනියාවේ ඊසාන දිග ප්‍රදේශයට අද රික්ච පරිමාණයකක 7.5ක භූකම්පනයක බලපෑම එල්ල වුණා. කම්පනයත් සමග ප්‍රදේශ කීපයක් වෙත සුනාමි අනතුරු ඇඟවීමද නිකුත් කර නමුත් එවැනි අවදානමක් මතු නොගුණු බව එරට බලධාරීන් පැවසුවා. අමරිකාවේ නිව්යෝක් නුවර පිටි ගොඩනැගිලි දෙකක් ගෑස් කාන්දුවක් හේතුවෙන් පුපුරා යමින් අතුරු දන්වන සිටි පුද්ගලින් දෙදෙනාගේ මලසිරුරු දින දෙකකට පසුව හමු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා අනතුරට පත් එක් ගොඩනැගිල්ලක පිහිටා තිබූ අවන්හලක සේවයෙහි නිරත වී සිටි 23 හැවිරි දිහා 26 හැවිරි දිවියෙහි පසු වන් බව විදේශ වාර්තා පැවසුවා. සත්කමක් හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා නිහඬව සිටි ඔස්කා සම්මානලාභී සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලි යලිත් ප්‍රසිද්ධියේ පෙනී සිටියා. පසුගියදා පැවති 2015 කිඩ්ස් චොයිස් අවෝඩ්ස් ඉන් ලොස් ඇන්ජලීස් උළෙල සඳහා ඇය මෙලෙස සහභාගී වූයේ ඇයගේ දරු දෙදෙනාද සමගයි. යලිත් විරාමයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඒ බව තහවුරු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පසුගිය දිනවල පැටි වශයෙන් අවධානය යොමු වුණා. ඒ මෙරට දූෂණ සහ වංචා සිදු වූ ආයතනයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නමද ඒ තුල ගැබ්ව තිබීමයි. රුපියල් කෝටි ගණනක ලැබී ඇති මුදල් අස්ථානගත වීම සහ අනවශ්‍ය වියදම් මෙන්ම ක්‍රිකට් විකාශන අයිතින් අත්නොමතික ලෙස ලබා දීම ඇතුළු චෝදනා රැසක් ක්‍රිකට් ආයතනයට එල්ල වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුල අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය විසිරුවා හැර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කරන බවයි. ක්‍රිකට් පාලක මණ්ඩලය තුල සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සුව බැලීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ප්‍රකාශ කළා. මේ පිළිබඳව සිදු කළ විමසීමේදී ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාද තහවුරු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සභාපතිවරයා ලෙස සිදත් වෙත්තමුනි මහතා පත් කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. අතුරු කමිටුවට සමාජිකයන් 9 දෙනෙකු ඇතුළත් වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කිරීමත් සමග වර්තමානයේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව බල රහිත වනු ඇත. කිසිවිටත් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පත් කරන අතුරු කමිටුවේ කටයුතු කඩිනමින් ආරම්භ වනු ඇත බවයි. ගෝල්ඩන් ඊගල් විවෘත වෙඩි තැබීමේ තරගාවලියේ වැඩි ගෞරව දිනා ගැනීමට මෙවරත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික රයිෆල් සංගමය සමග එක්ව සංවිධානය කරන ලැබ වූ ගෝල්ඩන් ඊගල් විවෘත වෙඩි තැබීමේ තරගාවලිය පසුගියදා වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්තුණා. ඊට ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සිවිල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150ක් පමණ සහභාගී වුණා. තරගාවලියේ ජයග්‍රහකින් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීම ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර්වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට ජාතික වෙඩි තැබීමේ රයිෆල් සංගමයේ සභාපති එයාර්වයිස් මාර්ෂල් ක්‍රිෂන් යහපත් මහතාද සහභාගීව සිටියා. එනු විවෘතංශයේ පිරිමි ශූරතාවයේ සහ කාන්තා ශූරතාවයේ දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් වුණා. එමෙන්ම ප්‍රොඩක්ෂන් ඩිවිෂන්හි කාන්තා සහ පිරිමි ශූරතා දිනා ගනු ලැබුවේද ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. මීට අමතරව තනි ඉසව් නියෝජනය කරමින් පැවති තරගවලදීද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වනු ලැබුවා. ඒ සමගින් අදට නියමිත සිත ටීවී ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වන හැමවෙමු හෙටත් රාත්‍රී 7:30ට සුබ රාත්‍රියක්.